අයිති දුමින්ද අපි දුමින්ද කියන අපේ පොලිස් මහත්තයා මේ වෙනකොට ප්‍රංශයේ ජීවත් වෙනවා. ඇයි එයා ප්‍රංශයට ගියේ? පාතාලේ කියන දේ නිර්මාණය කරලා තියෙනවා. පාතාලේ මිනිස්සුක නිර්මාණය කරලා තියෙනවා. මේ හුදු ඔකේ මද්‍රව්‍ය වැනි සියලුම දේවල් මේ රට තුල සංසරණය වෙන්න දේශපාලකයෝ ඩිරෙක්ට්ලි සම්බන්ධයි කියන එක. දැන් ගොඩක් අය කියනවා අයිති දුමින්ද ඇවිල්ලා කංජිපාණිත් එක්ක සෙට් වෙලාලු. කංජිපාණි අයිති දුමින්ද කියන්නේ යාළුවෝ. W15 හෝටලේ ෆයර් එකක් ඇති වුණා. යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණා ෆයර් එක. පාතාලයත් සම්බන්ධ. හරි, ඒකට කංජිපාණි සම්බන්ධයි කියලා මම හිතනවා. රයිට්, හිතනවා. එතකොට මේ ෆයර් එකේදී පොලිස් නිලධාරීන් කිප දෙනෙක් මිය ගියා. මේ රටේ අයිති දුමින්දට සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති අයිති දුමින්දට වඩා බලයක් තියෙනවද කංජිපාණි? එතකොට මේ කංජිපාණි ඉම්රාන්ට ඒ රටේ ප්‍රංශයේ දේශපාලන රැකවරණයක් ලැබෙන්නේ කොහොමද? එයා කවුද? ප්‍රභූවරයෙක්ද? නෑ, පාතාලේ පුරා කුඩු විශ්වාස කරන පුරා. දැන් අරක්කට ඇල්ලුව අරක්කට අපෙන්න කවුරුත් දන්නවා. දැන් එච්චර දුර්වලයිද අපේ පොලිසිය? අපේ ආරක්ෂකංශ එච්චර දුර්වලයි? නිකන් බයිලානේ. දේශපාලකයෝ මේ ක්ලබ් වලින් අවුත් වෙන අපි හැමෝම දැන් එයාට කනෙක්ෂන් එක එන්නේ එතනින්. ගම්පසන්ට දේශපාලකෝ සම්බන්ධ වෙන්නේ ඒ ගැටනේ. ඒක ඇති වෙන්නේ මෙන්න මේ සෙල්ලම. සමහර වීඩියෝ පට ෆොටෝස් තියෙන ගැටි ගම්පසන්ත ගාව දේශපාලකයෝ ගෑනුත් එක්ක බුදිනේවා, එක එක ඩීල් කරන ඒවා. ගම්පසන්ත ඒවා කියාගෙන මේ දේශපාලකයන්ව බ්ලැක්මේල් කරා වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. දැන් මේ අයිති දුමින්දගේ විස්තර අරවා මේවා ඔක්කොම මේ කංජිපාණිලට පාතාලට යන්නේ කොහොමද? පොලිසිය ඇතුළේ වෙන දේවල්. සුදු වැදගත් උදවියයි ඔය ටයිකෝඩ් දාගත්ත උදවියයි මේවට සම්බන්ධ නිසා. අතපය බැඳගෙන මුඛවාදම් දාගෙන ඇස් තියාගෙන කන් වහගෙන ඉන්න තරමට සැපයි කියලා හිතන්න එපා. සැපයි කියලා හිතන්න එපා. ඒක නෙමේ සැප. කතා කරපල්ලා, කතා කරපල්ලා, කතා කරපල්ලා. කරන්න පුළුවන් දේවල් කරපල්ලා. එහෙමයි. දේශපාලනයයි පාතාලයයි නැත්තම් පාතාලයෝයි දේශපාලකයෝයි මෙන්න මේ මාතෘකා දෙක ලේසියෙන් ඉවර කරන්න බෑ. මොකද මම හිතනවා අතරම මම මැරිලා ගියත් මේක ඉවර කරන්න බැරි වෙයි. ජීවිත කාලේ પરම්පරා ගණනාවක් යනකම් මේකේ මේ අඩක් මුලක් අපිට හොයාගන්න බැරි වෙයි. මොකද මේ දේශපාලකයෝ මේ පාතාලයෝ කියන්නේ හරියට සහෝදරයෝ වගේ. පාතාලයෝ නැත්තම් දේශපාලකයෝ, දේශපාලකයෝ නැත්තම් පාතාලයෝ. හේතුව මේ දෙකම නිර්මාණය වුණ දෙයක්. ඒ කියන්නේ විශේෂයෙන් කියන්න ඕනේ පාතාලය කියන දේ මම කලින් වීඩියෝ වල සඳහන් කළා දේ. මම දේශපාලකව විසින් නිර්මාණය කරන දෙයක්. දේශපාලකයන්ගේ පැවැත්ම උදෙසා, දේශපාලකයන්ගේ ආරක්ෂාව උදෙසා, දේශපාලකයන්ගේ මුදල් හදල් වෙනුවෙන් රයිට් මේ රටේ බලය පවත්වා ගන්න තමයි මේ පාතාලය කියන දේ නිර්මාණය කරලා තියෙන්නේ. පාතාලේ මිනිස්සුක නිර්මාණය කරලා තියෙන්නේ. මේ උඩු කොකේන් මද්‍රව්‍ය වැනි සියලුම දේවල් මේ රට තුල සංසරණය වෙන්න දේශපාලකයෝ ඩිරෙක්ට්ලි සම්බන්ධයි කියන එක. ප්‍රධාන වශයෙන් සම්බන්ධයි නේ මේ. ප්‍රධාන වශයෙන් වුන් තමයි මේ දෙක කරන්න කියන එක මම ස්ථිර වශයෙන් ඕගොල්ලොට කියනවා. රයිට්. ඉතින් අද මම කතා කරන්න හදන්නේ, අද අනාවරණය කරන්න හදන්නේ ක්ලබ් බසන්තගේ ඝාතනය සම්බන්ධව ඒහා බැඳුණු තවත් මාතෘකා කීපයක්. රයිට්. මාතෘකා කියන්නේ ඒහා සම්බන්ධ තවත් පුද්ගලයෝ ගැන අනාවරණයක් කීපයක්. මොකද කතා කළ යුතු දේවල් මේවා ඇවිල්ලා අපි කතා කරන්න ඕනේ. හැමෝම කතා කරන්නේ නැහැ. සමහරවල් වෙයි කියනවා මගේ YouTube channel එකට ඇවිල්ලා සමහරවල් comments දානවා මං තවත් ඇයි කියලා දැකලා තියෙනවා. අපි මේ ක්ලබ් බසන්තගේ ඝාතනයත් එක්ක සල්ලි හම්බ කරනවලු YouTube කාරයෝ. මේමයි මාත්‍යෝ. මං දන්නේ කවුද කියන අය හැමෝටම පොදුයි මම කියන්නේ. කියවනම් යම් කෙනෙක්. අපි කරන්නේ gossip නෙමෙයි. gossip කරන ඇති. ඕන තරම් YouTube නාලිකාවල gossip කරන පුද්ගලයෝ ඉන්නවා. හැබැයි මම gossip කරන කෙනෙක් නෙමෙයි. මම gossip කරන්නේ නැහැ. මම කරන්නේ මගේ ජීවිතය අනතුරේ දාගෙන මම කිව්වා දැලි පිහෙන් කිරි කනවා වගේ වැඩක් මම කරන්නේ. මේ වෙනකන් කතා කරලා තියෙන මම වීඩියෝ 176ක් මේ රෝල් කරලා තියෙනවා. මේ වීඩියෝ 176ම මේ වෙනකන් මම කරලා තියෙන්නේ රට වෙනුවෙන් කතා කරපුවා. ඒ කතා කරපු හැම දෙෙම ගොඩක් මගේ ජීවිතය අනතුරේ දාගෙන කතා කරපුවා. මේ වෙනකොට මට තරජන කරගෙන තියෙනවා නැත්තේ නෑ. ඕන තරම් දින. හැබැයි මම වෙන රටවලට පැනලා යන්නේවත් අරවා මේව නෑ. හැබැයි මම ජොබ් එක කරන්න එනවා තමයි. මම ජොබ් එක කරන්න දැන් මම ජොබ් එක කරනවා. නමුත් මගේ රට දාලා මම යන්නේ නෑ. මම එන්නේ මගේ රටට කොහෙද? රයිට්. මම කතා කරන්නේ මගේ රට වෙනුවෙන්. ඒකයි ඇත්ත. මොකද අපේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක අපිට රටේ රස්සාවක් කරලා රැකියාවක් කරලා අපිට දිනු වෙන්න බෑ. අපිට අපේ දේවල් කරගන්න බෑ. ඒකයි ඇත්ත. නැතුව අපි මේ රටේ ඉන්න මේ දේශපාලකයොන්ට පාතාලයොන්ට බය වෙලා ඇවිල්ලා කියන එක විශ්වාස කරන්න එපා. අනිත් එක කියන්න ඕනේ මේ හම්බ කරනවා නම් YouTube එකෙන්
මිනිස්සුන්ට හම්බ කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. හරි මොනවාරි චීත කෑල්ලක් ජංගි කෑල්ලක් දාපු ගමන් ඕන තරම් views එනවා. එහෙම සල්ලි හම්බ කරන්න ඕන ඒවනි කරන්න ඕන. වෛරල් වෙන්නේ මේවනේ අපේ ලංකාවේ. මොකද වැදගත් දේවල් වෛරල් වෙන්නේ නැහැ ලංකාවේ. ලංකාවේ මිනිස්සු බලන්නේ වැඩකට නැති දේවල්. හරි වැඩකට නැති දේවල්. මෙලෝ රහත් නැති gossip තමයි බලන්නේ. ගෑනුන්ගේ අරණට නලවණේවයි මේ නලවණේවයි තමයි බලන්නේ. මේ වගේ වැදගත් මාතෘකාව වැදගත් අනාවරණයක් අපේ රට ගැන අපේ මව්බිම ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ඇත්තම අඩුයි. මේවා බලන්නේ නැහැ. ඉතින් මම ඔයාලට කියන්නේ සල්ලි හම්බ කරන්න ඕන නම් මේ වගේ ජීවිතය අනුතුරු දාන දේවල් කරන්නේ නැහැ. මේ දේවල් කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. මේ දේවල් කරන්නේ අපේ රටේ දරුපරු කර වෙනුවෙන්. අපේ මව්බිම වෙනුවෙන්. මේක ලස්සන සාමකාමී පරිසරයක් අපේ රට තුළ ඇති වෙන්න ඕන. right? ඒක වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් අද මම කතා කරන්නේ විශේෂ මාතෘකාවක් තියෙනවා. IP දුමින්ද. IP දුමින්ද කියන අපේ පොලිස් මහත්තයා මේ වෙනකොට ප්‍රංශයේ ජීවත් වෙනවා. ඇයි එයා ප්‍රංශයට ගියේ? මෙන්න මේ වගේ දේවල් සම්බන්ධව සහ ওই කංජි පානිලා, එතකොට මා කඳුරු මදූස්ලා, අර කතාලා මේ හැමෝම ගැන මම කතා කරනවා. කෙටියෙන් කෙටියෙන් කතා කරලා ඕගොල්ලන්ට අනාවරණය කරනවා විශේෂ දේවල් ටිකක්. මොකද මේ ක්ලබ් වසන්තගේ ඝාතනයත් එක්ක මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වීම කියන දේම අපිට ඇත්තටම ලොකු ගව්වක් මේ ගැන කතා කරන්න. මොකද කතා කරන්න මිනිස්සු බලන ටයිම් එකක් එන්න ඕනේ. මිනිස්සු මේවා ඇවිස්සලා ඇවිස්සලා බලනකොට තමයි මිනිස්සු අතරට මේ යවන්න පුළුවන්. මොකද වැදගත් දේවල් යවන්න අපි මොලේ කල්පනා කරන්න ඕනේ. ඉතින් මම ඕගොල්ලොන්ව මගේ channel එකට DK Vlogs SL channel එකට සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා. right වෙනද වගේම. ඉතින් එහෙනම් අපි යමු ඉස්සරලම වීඩියෝ එකක් බලන්න. මොකද්ද මේ වීඩියෝ එක? මම මාතෘකාවට යන අනාවරණය කරන්න කලින් මේ වීඩියෝ එක පෙන් ලයික්. right බලන්න. ඕන වෙලාවක කන්දිපාන ප්‍රංශයේ ඉන්නවනම් ලංකාවට ගේන්න මට පුළුවන්. එහෙනම් YouTube එකේ මට පුළුවන් කන්දිපානි ගේන්න බොරු කතානේ. ඒකට මට නීත්‍යානුකූල ලෙවල් එකක් ඕනේ. මොකද මම මේ වෙලාව වෙනකොට පොලිස් සේවයෙන් අයින් වෙලා ඉන්නේ. ඒකින්ද මට මේ සම්බන්ධයේ රාජතාන්ත්‍රික මට්ටමේ ලිපියක් ගෙවන්න පුළුවන් නම් මම ඒක ඔස්සේ මේ කන්දිපාන ප්‍රංශයේ ඉන්නවනම් මේ ප්‍රංශයේ ඉන්නම් ලංකාවට ගේන්න කටයුතු කරන්න පුළුවන්. මේ ඒ ශක්තිය මගේ ගාව තියෙනවා. ඒකින්ද ඒකට අවශ්‍ය කාගේරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මගින් මට අවශ්‍ය බලය පවරන්න ජනතාවට රජයට පොලිසියට අවශ්‍ය නම් මම ඒ කෑල්ල කරන්න මගේ ඒ කොටස කරලා දෙන්න මම පැකිලෙන්නේ නැතුව ඉදිරිපත් වෙනවා කියලා කැසට් මට මේක කරන්න පුළුවන් මට අරක කරන්න පුළුවන් මම මේක දන්නවා මම අරක දන්නවා ඉතින් ඔයගේ පිස්සු කියන ඒවා පස්සේ අපි ගියොත් එහෙම අපි පිස්සු ඇදලා නවතිනවා හැරෙන්න අපි ඉන්වෙස්ටිගේෂන්ස් හරියට කරන්න හම්බ වෙන්නේ ඉතින් ඔය වෙයි YouTube වල යන්නේ ඒවා බලන්න ඒගොල්ලන්ට සල්ලි ලැබෙනවා ඉතින් ඔකනේ ඇත්ත කතා එමුක හරියටම සීරියස් එකෙක් නම් එනිවේ YouTube එකේ මට පුළුවන් කංජි පානි ගේන්න බොරු කතානේ මම අද සාධිත වෙනවා කිසිම ප්‍රශ්නයක් යාට ඇති කරන්නේ දැක්කනේ මොකද්ද කියලා මේ ඇවිල්ලා සංවාදයක්. මේ ඇවිල්ලා සංවාදයක් නේද? දැන් බලපුවම IP දුමින්ද කියනවා ප්‍රංශයේ ඉන්න පුද්ගලයා. එයා කියනවා කංජිපානි ඉම්රාන් ප්‍රංශයේ ඉන්නවා නම් හොඳින් සමන් දෙන්න. ප්‍රංශයේ ඉන්නවා නම් කියන්නේ එයා දන්නේ නැහැ ඉන්නවද කියලා හරියට. ප්‍රංශයේ ඉන්නවා නම් එයාට පුළුවන්ලු ලංකාවට ගේන්න. හැබැයි එයාට ලංකාවට කංජිපානිව ගේන්න අවශ්‍ය බලය ලිඛිතව බලය පැවරිය යුතුයි. කියන්නේ දේශබන්දු තෙන්නකෝන් IGP දේශබන්දු දෙන්නකෝන් හරහා ජනාධිපතිතුමා හරහා මේ බලය පවරන්න. එයා කංජිපාණි ඉන්නවා නම් අරන් එන්නම් කියලා පෞද්ගලිකව වීඩියෝ එකක් කරලා මේ TikTok එකට මුදාහරිනවා. YouTube එකට මුදාහරිනවා. ඉතින් මේ සම්බන්ධව ටිරාන් ඇලස් right ටිරාන් ඇලස් මහජන ආරක්ෂක නේද කවුද ඇමති ආරක්ෂකයා. එතකොට එයා කියනවා මේ එයා මොනවද මේ කියන්නේ? මෙයාට පුළුවන්ද කියන්නේ? මෙයා මේ කයිවාරු ගන්න. මෙයාට පුළුවන් නම් මේ YouTube වල මේ TikTok එකේ වීඩියෝ දාන්නේ නැහැ. ගේන්න පුළුවන් නම් මෙයා පොලිසියෙත් නේ අරකයි මේකයි මෙයා නිකන් දානවා නේද නිකන් සන්තපක්. හරි? එහෙම දානවා මේ ඉරාන් අලස් කියන අමාත්‍යවරයා. ඇයි මේ? මොකක්ද හේතුව? දැන් ඕගොල්ලෝ කල්පනා කරද්දී කවුද මේ IP දුමින්ද කියන්නේ? IP දුමින්ද කියන්නේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධව හිටපු කොට්ටාසේ පොලිස්පතිවරයා. ඒ කියන්නේ ඒකේ ස්ථානාධිපතිවරයා. right? ඔහු තමයි ඒක හැන්ඩල් කරේ. එතකොට ඔහු ඇයි මේ රටෙන් පලා යන්නේ?
දැන් ගොඩක් අය කියනවා අයිපී දුමින්ද ඇවිල්ලා කංජිපානිත් එක්ක සෙට් වෙලාලු. දැන් මේ ක්ලබ් වසන්ත ඝාතනය කරාට පස්සේ ප්‍රංශයේ යොට් එකක ප්‍රංශයේ නෞකාවක ඉඳගෙන ඒක කංජිපානිත් එක්ක අයිපී දුමින්ද එකතු වෙලා මේ පාටියක් සැමරුවලු. බර්ත්ඩේ පාටි. මොකද බර්ත්ඩේ පාටි කියන්නේ කංජිපානිගේ බර්ත්ඩේ එක සෙට් වෙලා තියෙන්නේ මේ ආරය බෝමදානය කරන දවසේ. කවුද මේ ක්ලබ් වසන්ත? ඉතින් ඒක සැමරුවා කියලා වීඩියෝ පටයක් පවා මේ සමාජ අඩවි වලින් අපි දැක්කා. ඉතින් දැන් මේක ඇත්තක්ද? දැන් මේ කංජිපාණි අයිපී දුමින්දයි කියන්නේ යාළුවෝද? රයිට්. අපි මේවට උත්තර හොයමු. උත්තර හොයමු. මේවා හොයන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ අයිපී දුමින්ද කියන පුද්ගලයා නිර්දෝෂී නියම සුපිරි චරිතයක්ද කියලා. එහෙම නැද්ද කියලා අපි දන්නේ නැහැ. මොකද දන්නේ නැති දේවල් මම කවදාවත් මම channel එකේ කියන්නේ නැහැ. මම සුදුහුණු ගන්නෑ නෑ කාටවත්. හරි. කිසිම කෙනෙකුට සුදුහුණු ගන්නෑ. වැරද්දක් තියුණා නම් කතා කරනවා කෙලින් ඉන්නේ නම ගම කියලා ඇඩ්‍රස් එක කියලා මම කතා කරන්නේ. මගේ channel එකේ ඔය ෆයිල නැහැ. බයිලා නෑ මගේ channel එකේ. රයිට්. කොහොමරි මේ IP දුමින්ද මේ රටින් යන්න හේතුව එයාට මරණ තර්ජන තිබුණා. අපි voice card දැක්කා. මට මේ voice card මේ channel එකේ දැන් මේ video එක දාන්න බෑ කාලේ මදි. ඒ නිසා ඒ voice card බලන්න ඕගොල්ලෝ. මට පුළුවන් උත් මම ඉදිරියේදී දේවල් ඕගොල්ලන්ට යොමු කරන්න. ඒ voice card වල තියෙනවා මේ කංජිපාණි ඉන්ද්‍රන් මේ IP දුමින්දට තර්ජනය කරන ආකාරය. රයිට්. තර්ජන කරන තියෙනවා. එතකොට මේ IP දුමින්ද මේකට යන්න හේතුව මම හොයාගත්ත විදියට W15 හෝටලයේ ෆයර් එකක් ඇති වුණා. යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණා ෆයර් එක. පාතාලයත් සම්බන්ධ. හරි, ඒකට කංජිපාණි සම්බන්ධයි කියලා මම හිතනවා. රයිට්. හිතනවා. එතකොට මේ ෆයර් එකේදී පොලිස් නිලධාරීන් කීප දෙනෙක් මිය ගියා. රයිට්. මෙතනදී මේ ෆයර් එක වුණාට පස්සේ ඕම් ඔය ඕක හැන්ඩල් කරේ IP දුමින්ද. ඊට පස්සේ මේ ප්‍රශ්نين පස්සේ මොකද උනේ? කංජිපාණිගෙන් IP දුමින්දට තර්ජන ආවා. මරණ තර්ජනවා මේවා නවත්තපන් මේවා මෙවයි කියලා ආවා. ඊට පස්සේ IP දුමින්ද අර එයාගේ ජොබ් එක අතහැරලා දාලා එයා යනවා ෆ්‍රාන්සියට. ෆ්‍රාන්සියට යන්නේ කොහොමද? ෆ්‍රාන්සියට යන්නේ කෙලින්ම වීසා ඇප්ලයි කරනවා ෆැමිලි එකට. නමුත් වීසා එක හම්බෙන්නේ IP දුමින්දට පමණයි. ඊට පස්සේ ළමයි දරුවෝ ටික තියලා මේ 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 ඒ කියන්නේ දරුවෝ බිරිඳ තියලා ලංකාවේ මෙයා යනවා ෆ්‍රාන්සියට. ෆ්‍රාන්සියට ගිහිල්ලා එයා ඇප්ලයි කරනවා සිටිසන්ෂිප් එකට. රයිට්. ඇසයිලම් එකට. සයිලම් එකට ඇප්ලයි කරලා එයාට සයිලම් එක හම් වෙනවද දන්නේ අම්බුණක් දන්නේ අපි ඒක දන්නේ නැහැ තාම මම. ඉතින් එයාකට මෙයා කරනවා. දැන් එයා ඉන්නේ සේෆ් හවුස් එකේ. කියන්නේ එයා ආරක්ෂිතව එයාට එයා ආරක්ෂාකාරීව ඉන්නවා. ෆ්‍රාන්ස්. එතකොට දැන් දන්නවා මොකද්ද හේතුව එයා යන්නේ කියලා ෆ්‍රාන්ස්. එයාට ලංකාවේ ඉඳ බැරි වෙන තර්ජනාත්මක දේවල් වුණා. ඇත්තරම තමන්ගේ ජීවිතේට ඕන කෙනෙක් ආදරේ. ජීවිතේට ආදරේ තමන්ගේ පවුලක් ඉන්නවා නම් දරුවෝ ඉන්නවා නම් බිරිඳක් ඉන්නවා නම් අම්මා තාත්තා ඉන්නවා නම් එයා මේ රටේ ගොඩක් උදවිය ආදරේ. මොකද ඉස්සෙල්ලා මම හිතන්නේ තමන්ගේ පවුල ගැන රට ගැන හිතන්නේ. මොකද හැමෝම මම වගේ නෑ. මම මට කවුරු හිටියත් කවුරු නැතත් මම හිතන්නේ මගේ පළවෙනි දෙන දෙන්නේ මගේ මව්බිමට. මම මැරෙන්න උනත් ලෑස්ති මිනිහේ. රයිට්. මැරෙන්න අපි කවදාද මැරෙනවන්නේ? මැරෙන එක අපි වෙනවා. අපි මැරෙන මොහොතේ අපි රට වෙනුවෙන් අපි ජීවිතේ දුන්නා කියලා අපේ ආත්ම තෘප්තියක් අපිට හිතර දැනෙනවා නම් ඒක තමයි මට අවශ්‍ය. ඒ නිසා මම කතා කරමු. මම බය නැතුව කතා කරන්නේ ඒක. මම එක පරේකටත් බය නැහැ. පාතාලේ වෙන්න පුළුවන්, පොළු දේශපාලකයෝ වෙන්න පුළුවන්. ඒ කාටවත් බය මිනිහෙක් නෙමෙයි. උන්ට පුළුවන් එකම දේ මරලා දාන්න. මරලා දාන්න. රයිට්. ප්‍රශ්නයක් නැහැ. දැන් ඇත්ත කතා කරලා මැරෙන්න කියන සතුට මට තියෙනවා. ඉතින් කොහොම හරි මම ප්‍රශ්න එක ප්‍රශ්නයක් අහන්න ඕගොල්ලෝගෙන් සහ මේ රටේ නීතිය අසරෝණ මේ පුද්ගලයන්ගෙන් දේශපාලකයන්ගෙන් ජනාධිපතිවරයන්ගෙන් IGP දේශපාලන තෙන්නකෝන් මහත්තයා මේ රටේ IP දුමින්දට සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති IP දුමින්දට වඩා බලයක් තියෙනවද කංජිපාලෙට බලයක් තියෙනවද කංජිපාලෙට ඒකට හේතුව මම දන්න ආකාරයට IP දුමින්දට එහි රජේ ප්‍රංශ රජයෙන් ආරක්ෂාවක් නැහැ. හැබැයි කංජිපාණි ඉම්රාන්ට ප්‍රංශ රජයේ දේශපාලනික රැකවරණයක් තියෙනවා කියලා අපිට ආරංචියක් ආවා. එතකොට මේ කංජිපාණි ඉම්රාන්ට ඒ රටේ ප්‍රංශයේ දේශපාලන රැකවරණයක් ලැබෙන්නේ කොහොමද? එයා කවුද? ප්‍රභූවරයෙක්ද? නැහැ. පාතාලේ පුරා උඩු විශ්වාස කරන පුරා. මට එයාගේ අතීතය අදාළ නැහැ. මන් දන්නවා මං කලින් කතා කරා කිසිම පාතාල මිනිහෙක් නිකන් මේකට යමු වෙන්නේ නැහැ. එයාලන්ට සාධාරණීකරණය කරන්න පුළුවන් අතීතයක් තියෙන්න පුළුවන්. හැබැයි දැන් ඒගොල්ලෝ නීති රෝදි ජාවාරම් කරන, නීති රෝදි වැඩ කරන, මිනිස්සු ඝාතන කරන කුප්පලෝ. රයිට්. එතකොට ටෙරරිස් ගණයට තමයි ඇත්තේ. ත්‍රස්තවාදී තමයි අපිට කියන්නේ.
එතකොට දැන් මේම පුද්ගලයේ මනුෂ්‍ය ඝාතනය කරපු අරමයව කරපු මෙහෙම පාතාලේ පුරා අංශයේ විහිල්ල 500න් දේශපාලනීය රෙකෝර්ණයක් ලැබෙන්නේ ඇයි කොහොමද ඒක වෙන්නේ? ඒක නිකන් හම්බෙන්නේ නැහැ. අඩුම සිටිසන් එක ගන්නත් සයිලම් එක ගන්නත් 500 පට්ට අමාරුයි. එහෙම වෙනකොට IP දුකින්තර තාමත් ඒක නැහැ. කොහොමද මෙයා මේක ගන්නෙ? මම හිතන ආකාරයට මගේ මේ පුංචි මොලේට දැනෙන ආකාරයට ඒකට අපේ රටේ දේශපාලනය සම්බන්ධයි. අපේ රටේ දේශපාලකවත් ඔකට සම්බන්ධයි. අපේ රටේ යම් යම් දේශපාලකයෝ විසින් ඒක ඒ කියන්නේ ඒකට ප්‍රෙෂර් කරන නිසා ඒගොල්ලෝගේ මැදිහත් වීම නිසා තමයි ප්‍රංශ රජයේ විසින් මේ කංජිපාණයට ආරක්ෂාව ලබා දෙන්නේ. ඒක ස්ථිරව මම මෙතන කියන. ඉතින් මේ දෙන්නේ නැහැ නේද නිකන් හිතන්නකෝ. දැන් හරක්කට ඇල්ලුව හරක්කට අපන්න. කවුරුත් දන්නේ නැහැ. මොකද්ද උනේ? කොහොමද පැන්නේ? දැන් පොලිසියේ කවුරුත් මේකට උදව් කරන්නේ නැත්තම් දේශපාලකේ උදව් කරන්නේ නැත්නම් කොහොමද මේක පණින්නේ? දැන් එච්චර දුර්වලයිද අපේ පොලිසිය? අපේ ආරක්ෂක අංශ එච්චර දුර්වලයිද? නිකන් බයිලානේ. ඔවා බයිලා. LTT එකට ගහපු අපේ ආරක්ෂක අංශ එච්චර දුර්වලයි කියලා මම හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. දැන් තව දෙයක් එනවා. දැන් ක්ලබ් බසන්තේගේ ඝාතනයත් ඔකට පටබැඳෙනවා. දැන් ක්ලබ් බසන්තේ ඝාතනය ගැන හිමෙන් අවිස්සනකොට එක එක ආකාරයේ නිවුස් එනවා අපිට. දැන් ඒගොල්ලෝ කියනවා අර ක්ලබ් බසන්තර ගහපු පුද්ගලයෝ දෙන්න හිටපු ආරක්ෂක අංශ නිලධාරීන්ලු. රයිට්. හොඳ ෂූටර්ස්ලානේ. ආයෙත්ින් සුපිරියටම ගහනවා සටසට ගාලා. ආරක්ෂක අංශ නිලධාරීන්ලු. ඔයි සැකේ මටත් ආවා හොඳ ට්‍රේනින් එකක් තියෙනවා කියලා. ඔකද අනිවාර්යයෙන් ඉන්නවද? ඔව්. එහෙම වෙන්න ඕනේ. එතකොට මේවා නිකන් ස්ටෝරි වගේ අපිට එන්නේ කොහොමද? චිත්‍රපටි වගේ එන්නේ කොහොමද? එයාලා කියන්නේ කලින් අපිට ඉතිලා ඉවරයි. හරි. අපිට ඉතිලා ඉවරයි. කොහොමද එහෙම වෙන්නේ? කොහොමද ආරක්ෂක අංශ නිලධාරීන් හිටපු ආරක එහෙම තෙන්ට වෙන්නේ? දැන් කියයි ඒගොල්ලෝ පාතාලේ ඉන්නේ කියලා. ඔහොම කියන්න පුළුවන්. රයිට්. මම තව දෙයක් පටන් ගත්තා. දැන් කංජිපාණේ අපි පොඩ්ඩකට දුමින්ද IP දුමින්ද වල පැත්තකින් තියමු. කියලා මම ක්ලබ් බසන්ත ගැන කතා කරන්නම්කොට. දැන් ක්ලබ් බසන්ත ඔයගොල්ලෝ දන්නවද? විවිධ පුද්ගලයොත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. විවිධ දේශපාලකයොත් එක්ක. මම කලින් වීඩියෝ එකේ ෆොටෝස් පවා දැම්මා. ඒක නේද? හරි. නම් කියන්න මම බය නැහැ. හරිද? හරිම් ප්‍රනාන්දුලා මනුෂ්‍ය නායකාරලා මේ ඊට පස්සේ මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ තව කවුද? හරි ඔයින ගොඩක් අය හිටියා. මට නම් මතක නැහැ ගොඩක් අය හිටියා. මම කියන්නේ එක්කෙනෙක් කියලා. දැන් ඔය ඔක්කොමත් එක්ක නිමල් ලංසලා හැමෝමත් එක්කම මේ සම්බන්ධකම් පවත්තරලා තියෙනවා. එතකොට ක්ලබ් බසන්ත කියන්නේ ඇවිල්ලා හොඳ සල්ලි තිබ්බ මිනිහෙක්. සල්ලි තිබ්බ සල්ලි අම්ම කරපු ක්ලබ් තිබ්බ මිනිහෙක්. හොඳට ගෑනුන් තියාගෙන ඒ කියන්නේ ක්ලබ් වල ගෑනුන් ඉන්නේ. බයිලවන් ඕනේ නැහනේ ඇත්ත කතා කරන්න බෑ. රයිට්. සිංගල් නැහනේ ක්ලබ් එකක් ඇතුලේ. ක්ලබ් මේ ක්ලබ් එකක් ඇතුලේ මේ බිරි කියන්නේ නැහැ. මන කියන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා අපි දන්නවා. කෙල්ලෝ ඉන්නේ. ගමේ ගොඩේ කෙල්ලෝ ඇවිල්ලා ජොබ් කරනවා. අර මේ සිරියාව තියලා දයාව තියලා ඇවිල්ලා අතීන කියයි සීන කියයි අසී කියයි ඔහොම නන්දාගෙන එතන සෙල්ලමක් දැන්නේ. ඒක නෑත්ත. එතකොට මේ දේශපාලකයෝ මේ ක්ලබ් වල දෙනවා කියන්නේ අපි හැමෝම දන්නවා. එයාට කනෙක්ෂන් එක එන්නේ එතනින්. ක්ලබ් බසන්තයි දේශපාලකෝයි සම්බන්ධ වෙන්නේ ඒ ගැටනේ ඒක ඇති වෙන්නේ මෙන්න මේ සෙල්ලමේ ක්ලබ් එක නිසා. ක්ලබ් එකේ බොන්ඩ් එනවා කෑලි ඉන්නවා කෙල්ලෝ සෙට් එනවා. සෙට් වෙලා සමහර වීඩියෝ පට ෆොටෝස් තියෙන්න ඇති ක්ලබ් බසන්ත ගාව. දේශපාලකයෝ ගෑනුත් එක්ක බුදියන ඒවා ආ එක එක ඩීල් කරන ඒවා තියෙන්න පුළුවන් ක්ලබ් බසන්ත ගාව. ක්ලබ් බසන්ත ඒවා තියාගෙන මේ දේශපාලකයන්ව බ්ලැක්මේල් කරා වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් ආ. මම තන්නේ නෑ. නමුත් මම ඒක මට කන්ෆර්ම් කරන්න බෑනේ. තවදයක් ඔයාගත්ත දෙයක් මේක. මම හැෙන් දැක්ක දෙයක් නෙමෙයිනේ. ඒක තියෙන්න පුළුවන්. ඊට පස්සේ ක්ලබ් බසන්තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දේශපාලකයෝ. ඒක දේශපාලකයෝ විසින් දේශපාලකගේ අතේ මේ නීතිය දෙන්නේ, පොලිසිය දෙන්නේ. ඉතින් මෙහෙම ගේමක් දාලා මෙහෙම දෙයක් කරා වෙන්නත් පුළුවන් KPI ගන්න. ටාගට් එක ගැනම ලස්සන රටෙන් කංජිපාණිට. මොකද කංජිපාණිගේ සල්ලි ගනුදෙනුවක් තිබ්බ කියන්නේ ඒක ස්ථිරයි. ක්ලබ් බසන්ත යනවා. රයිට්. ක්ලබ් බසන්ත කංජිපාණි මම මදුස් අතර සල්ලි ගනුදෙනුවක් තිබ්බ කියන්නේ මුදල් ගනුදෙනුවක් තිබ්බ කියලා අපි දන්නවා. ඒතර ඒ ප්‍රශ්නේ ඉස්සරහට දාලා අර ගේම් එක දුන්න කට්ටිය බැක්වර්ඩ් වෙන්න පුළුවන් ලස්සන. මම මේ මාත්මේ ස්ටෝරියක් කිව්ව කියලා හිතාගන්නකො කන්ෆර්මේෂන් එකක් නෙමෙයි මම මට දැනන දේවල් මම මේ කියන්නේ ඕගොල්ලෝ රයිට්. එතකොට ඔතන සිද්ධියෝම එතකොට එතන දේශපාලකයෝ සම්බන්ධයි.
එතකොට කංජිපානිවට මේ කංජිපානිට ප්‍රංශයේ දේශපාලන රැකවරණය දෙන්නත් අපේ රටේ දේශපාලකයෝ සම්බන්ධයි. ඒකත් මම කියනවා. එතකොට IP දුමින්ද කංජිපානිව ලංකාවට ගේන්නම් කියද්දී ඒකට ටිගන්නල අර විදිහට උත්තර දෙන්නත් යම් යම් හේතු ඇති. බයක් ඇති ගෙනෙයි කියලා. කංජිපානි ගිනාවොත් ඔය දේවල් එළියට එන්නත් පුළුවන්. කවුද ඔය ක්ලබ් බසන්තට ගියම ගැහුවේ කියන දේවල්. හරිද? ඔය ක්ලබ් බසන්ත ගාව තිබ්බ ඩීල් ෆොටෝ ගාපුවා වීඩියෝ කරපුවත් එළියට එන්න පුළුවන් ඉස්සරහට. එතකොට සමහරක් දේශපාලකයෝගේ රෙද්ද ගැලවෙනවනේ. රෙද්ද ගැලවෙනවා. ඒක තමයි හේතුව මහත්තයෝ. රයිට්. ඒක තමයි හේතුව. ඉතින් කොහොම හරි දැන් මේ IP දුමින්ද දැනට සේවයෙන් නෑ කියලා තමයි කියන්නේ. සේවයෙන් ඉවත් වෙලා කියලා තමයි කියන්නේ. ඒතකොට සේවයෙන් ඉවත් වෙච්ච පුද්ගලයා ජාත්‍යන්තර පොලිසිය සාය දිනවා කියලා කියනවා. එයා හැම ගේන්නම් කියලා කියනවා. හැබැයි ඉන්නවා නම් රයිට් සමහර පුද්ගලයෝ මේ යා කියපු මේ දාපු වීඩියෝ එක නිසා ඉන්න දැන් කංජිපානි ඉන්නවා නන්නේ ගේන්නම් කිව්වේ. සමහර පුද්ගලෝ මේක අල්ලගෙන කියනවා කංජිපානි IP දුමින්ද එකට වැඩ කරා. එකට ඉන්නවා එකට අතල් ගන්නවා. අපි දන්නේ නෑ. අපි දන්නේ නෑ සුදු හුණු ගන්න බෑ. හැබැයි මම හිතනවා මම විශ්වාස කරනවා එහෙම දෙයක් නැතුව ඇති කියලා. මොකද ඒක මගේ මතය. ඒක මගේ මතය. මොකද IP දුමින්ද රටින් පලා යන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. හැබැයි මෙතන මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඔච්චර ප්‍රශ්න තියෙද්දිත් IP දුමින්ද ඇයි දරුවවයි බිරිඳවයි ගන්න නැත්තේ? ඔච්චර ප්‍රශ්න තියෙනවා නම් IP දුමින්දගේ දරුවටයි බිරිඳටයි මේ ෂොට් එක දෙන්න පුළුවන්. ඒ කංගිපාය. ප්‍රශ්නකුත් මම අතු කරනවා. මොකද මං කියන්නේ මං කාලවත් පැත්ත ගන්න මිනිහෙක් නෙමෙයි. මම දිනෙක් කතා කරනවා ප්‍රශ්නයක් ගැන. ඒ කියන්නේ ඔගොල්ලෝ කල්පනා කරන්න. ඔගොල්ලෝ කල්පනා කරන්න. එතකොට මේ කංජිපානි IP දුමින්ද අතර ඇතුණ ආරවුලත් මම ඕගොල්ලොන්ට පැහැදිලි කරා. එතකොට IP දුමින්ද ප්‍රංශයට යන්නේ ඇයි? මොකටද යන්නේ කියලාත් මම පැහැදිලි කරා. එතකොට දේශබන්දුව දැන් ඔබ දන්නවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා IGP දේශබන්දු තෙන්නකෝන් මහත්තයා මේ IP දුමින්දව හම්බ වෙලා තියෙනවාද කියලා ඕක දන්නවා. දේශබන්දු තෙන්නකෝන් කියන්නේ IGP. එතකොට වැඩ බලන පොලිස්පතිලක් හිටියා. ඒතර IP දුමින්ද ඔය මිෂන් කරනකොට, ඔය වැටලීම් කරනකොට, ඔය විමර්ශන කරනකොට හමුවීමක් වෙලා තියෙනවද කියලා සමුදිතක ප්‍රෝග්‍රෑම් එකේදී අහනවා. IP දුමින්ද කියනවා එකපාරයි මට පට්ටම දෙනකොට හම්බුණා. ඔන්න අපේ පොලිසිය හැටි. ඔන්න අපේ නීතිය හැටි. අච්චර විමර්ශන ගණනාවක් කරපු, වැටලීම් ගණනාවක් කරපු, පාතාලේ උඩු මේවා වෙනුවෙන් සටන් කරපු IP දුමින්දව හම්බෙලා නැහැ. කවදාවත් එකම එක පාරයි හම්බලා තියෙන්නේ කියලා කියනවා ඔහු විසින්ම. රයිට්. ඔහු විසින් මේක ප්‍රකාශයට පත් කරනවා. එතකොට හිතලා බලන්න මොකක් කොහොමද මේ වගේ හැටි කියලා. ඉතින් දැන් මේ අපේ පොලිසියේ தත්තේ රයිට්. එතකොට මේ හරක්කට එළියට පයින්න සිද්ධියයි කංජිපානිලා. එතකොට සෙල් එක ඇතුලේ බර්ත්ඩේ කේක් කපු සීන් එක දන්නවද? දන්නේ නැහැ ඔයගොල්ලෝ. මොකද කංජිපානි ඉම්රානි ඇතුලේ සෙල් එකේ ඉන්නකොට බර්ත්ඩේ කේක් කපලා තියෙනවා. يعني ආගේ බර්ත්ඩේ එක සමරලා තියෙනවා. ඒ තරම් ඇතුලේ යාට කනෙක්ෂන් තියෙනවා. ඇතුලේ ගිහුවාම ගෙදර වගේ ඉන්න සීන් එකක් තියෙනවා. එතකොට මේ කොහොමද වෙන්නේ? දැන් මේ IP දුමින්දගේ විස්තර අරව මේව ඔක්කොම මේ කංජිපානිලට පාතාලට යන්නේ කොහොමද? පොලිසිය ඇතුලේ වෙන දේවල්. ඈ පොලිසිය ඇතුලේ වෙන දේවල් කොහොමද යන්නේ? පොලිසිය එතකොට ඔයගොල්ලෝ කල්පනා ගන්න. මේ පොලිසිය ඇතුලේ මේ පාතාලයට සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවා කියන එක අපිට දැනට ඔප්පු වෙනවා. මොකද යම් යම් දේවල් ඉදිරිය යනවා නම් දූෂිත පොලිස් නිලධාරියෝ නිසා ඒ දේවල් වෙනවා. මම හැමෝම කියලා කියන්නේ නැහැ. හරි හැමෝම කියලා කියන්න බෑනේ. මොකද හොඳ මිනිස්සුත් ඉන්නවනේ. ඉතින් කොහොමින් කොහමරි දැන් ටිරාන්නලස් කියනවා ඉතින් ඔයාට ගේන්න බෑ. ඔයා කොහොමද කියන්නේ? ඔයාට ගේන්න පුළුවන් නම් ඔයා ඕම සෝදානවද? අරකයි මේකයි ඉතින් බ්ලා 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 ඉතින් දේවල් කියනවා ටිරාන්නලස් මහත්තයා. හැබැයි ටිරාන්නලස් කියන්නේ බැසිල් රාජපක්ෂත් එක්ක ඉකුතුලා LTTE කාලේ LTTE එක එක දේවල් සපයපු පුද්ගලෙක්. ඒකත් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. හැබැයි කන්ෆර්ම් කරන්න බෑ. මොකද මාවත් අල්ල ඇතුළු දාන්න පුළුවන් නේ බොරු කිව්වයි කියලා. නෑ මම බොරු කියන්නේ නෑ. මම කියන්නේ යම් තැනක සඳහන් වුණ දෙයක් නැවත පළ කිරීම කියලා කියමුකෝ ඒ දේ. මොකද මට මම දැක්කේ නෑනේ මේ එහෙම අරන් දෙනවා නේද? හැබැයි පුතේ මගේ හදවත දන්නවා ඒවා එහෙම තමයි කියලා. මොකද යුද්ධයක් ඇති වුණේ පාතාලයක් ඇති වුණේ දේශපාලකයෝගේ සම්බන්ධකම් ඇතිව මිසක් නැතුව මේ දේශපාලකයෝ ඩිරෙක්ට්ලි සම්බන්ධයි මේ දේවල් වලට. රයිට්.
එයා ගොසිප් නෙමෙයි ආ. එයා ගොසිප් නෙමෙයි. එතකොට මේ ලංකාවට අයිස් මද්රව්‍ය එන්නේ කොහමද? මේ කොකේන්, මේ අයිස්, එතකොට මේ මද්රව්‍ය සිවිදල එන්නේ කොහොමද? මොකද්ද මේ ජාලේ? කොහොමද මේ ජාලේ ඇදෙන්නේ? මේ ජාලේ නිකම්මද ඇති වෙන්නේ? පාතාලයෙන් ගෙනල්ලා මේ ගෙනල්ලා මේ මේ ලංකාවට කංජිපාණි KPI කියලා ගහලා කුඩු ගේනවද? නෑ. එහෙම ගේන්නේ නෑ. මොකද අපේ රටේ නා පොඩි ටිකක් ඉන්නවා. අපේ රටේ STF එකක් ඉන්නවා. අපේ රටේ යුක්ති කියලා මෙහෙයුමක් යනවා. නැමෙ කම් වෙනවා. හැබැයි කුඩු නැවතින්නේ නැහැ. කුඩු නැවතින්නේ නැහැ. අර පැත්තෙන් කිලෝ 200ක් ගත්තා, මේ පැත්තෙන් කිලෝ 2ක් ගත්තා. එහෙම එහෙම කියලා අල්ලනවා. හැබැයි මේ රටේ කුඩු අයිස් දේවල්, මද්ද්‍රව්‍ය කියන දේවල් නැවතිලා නැහැ අද වෙනකන්. ඒ නැවතින්නේ නැති හේතුවත් මේ පාතාලෙ ඉන්නවා ගෝඩ් ෆාදර්ලානේ. ගෝඩ් ෆාදර් කෙනෙක් ඉන්නවා. මේ ගෝඩ් ෆාදර් කවුද? කොහෙද ඉන්නේ? මං දන්න තරමින් මේ ගෝඩ් ෆාදර් රට පැනලා නැහැ. මේ ගෝඩ් ෆාදර්ස්ලා අපේ ලංකාව ඇතුළෙම ඉන්නවා. ආරක්ෂාකාරීව රජයේ ආරක්ෂාවත් ඇතුළු ඒගොල්ලෝ ලස්සනට ජීවත් වෙනවා. රයිට්? ලස්සනට ජීවත් වෙනවා. අවදාවත් යාලා වල්ලන්න බෑ. මොකද එයාලා බැලුවොත් දේශපාලකයොත් නිකම්ම කොටු වෙනවා. ඒ නිසා ඒ දේ කරන්නත් බෑ. ඒතොර පාතාලයේ ලොක්කෝ ඇත්තම කිව්වොත් මේනකොට නිදැල්ලේ ලංකාවේ ජීවත් වෙනවා. හරි? එතකොට වසන්තගේ ඝාතනයට ඔයගොල්ලෝ දන්නවද? වසන්තගේ ඝාතනයට සැලසුමට කෝටියකට වඩා වියදම් කරලා තියෙනවා කියලා තමයි ආරංචි මාර්ගෝස්සේ මට දැනගන්න ලැබුණේ. කෝටියකට වඩා වියදම් කරන්න ලංකාව තුල ඝාතනයකට කාටද පුළුවන්? කංජිපාණිද? කංජිපාණිගේ නම ගහලා නැත්තම් සල්ලි තියෙන දේශපාලකෙක්ද? එහෙම නැත්තම් සල්ලි තියෙන දේශපාලකයෝ ගොඩක්ද? කීප දෙනෙක්ද? එහෙමත් නැත්තම් ලංකාවේ ඉන්න බිස්නස්මන්ලාද සල්ලි තියෙන? මොකද අපි දන්නවා, අපි අපිට පේනවා ඔය එක එක පුද්ගලයෝ ගිහිල්ලා මිනිස්සුන්ට සල්ලි දෙනවා නේ. පොඩ්ඩ සල්ලි දෙනවා, කෑම අරන් දෙනවා, අරන් සල්ලි විදන් කරන පස්පස් ගාලා. කොහොමද සල්ලි එන්නේ? අපි දන්නවා රටේ ජීවත් වෙන්න වෙලා තියෙන විදිය. රයිට්? රටේ ජීවත් වෙන්න වෙලා තියෙනදී අපි දන්නවා ලංකාවේ ලක්ෂ එක පඩියක් අරන් මිනිස්සුන්ට කවදාවත් ගියක් හදලා වාහනයක් කරන් සතුෙන් ජීවත් වෙන්න බැහැ. ළමයි ටිකක් ඉස්කෝලේ යවන්න. ලක්ෂ දෙකක් අරගෙනත් බෑ, තුනක් කරගෙනත් බෑ. ඇත්ත කතාව. අද රටේ හැටියට. එතකොට එහෙම මිනිස්සු ලංකාවේ කොහොමද හිම එකපාරට පිටුනක් වෙලා ඉන්නේ? අවසනා කරලා බලන්න. මේ දේවල් ඕගොල්ලෝ දැනගත්තු දේවල්. එතකොට සමහරක් බිස්නස්මන්ලා ඉන්නවා පාතාලෙලි සම්බන්ධ. පාතාලෙලි කියන්නේ දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ, පාතාලය. මේ තුන සම්බන්ධයි. මේ තුන සම්බන්ධ නිසා තමයි කාටවත් අල්ලන්න බැරි අදටත්. පාතාලය කියන එක තනි වුණා නම්, ආ පාතාලයක් විතරක්ම වුණා නම් හරි. එතකොට පුළුවන් දේශපාලකයෝ, පොලිසිය ඔක්කොම මුදලා මේ පාතාලය අල්ලන්න. ඇයි පාතාලය කුඩු නවතින්නේ? මේ මහා මහා තැ ඒ කියන්නේ සුදු වැද්දගත් උදවියයි ඔය ටයිකෝඩ් දාගත්ත උදවියයි මේවට සම්බන්ධ නිසා. ඒ මොකද්ද කියන්නේ? සුදු වැද්දගත් කියන්නේ දේශපාලකයෝ, ටයිකෝඩ් දාගත්ත කියන්නේ නීති සම්බන්ධ පුද්ගලයෝ. ඒගොල්ල සම්බන්ධ නිසා තමයි ඔය කංජි පාණිලා රට පැන්නේ. එතකොට හරක් කටාල පොලිසියෙන් පැන්නේ. රයිට්? මාකඳුරි මදුස්ලා පාපොච්චාරණය කරන්න කලින් ඇත්ත වමාරන්න කලින් නරුනේ. මෙන්න මේ නිසා. ඌ හොඳට දැනගන්න. මොකද මේ රටේ ඇවිල්ලා යන්නේ තන්නිකර ස්ටෝරි. තන්නිකර ස්ටෝරි. මේවට රැවටෙන්න අපි මීහරක් නෙමෙයි. අපි අපේ දැනුම යොදලා ඕලු හවුනා කරලා මේව ගැන හිතපල්ලා. මේවා හිතපල්ලා. මේක එක්තරා මරණයක්, ඝාතනයක් කියලා ඇස් කම් පියාගෙන ඉන්න එපා. හිට තමන්ගේ දරුවා ආයුධයක් අතරලාගෙන අයිස් ටිකක් ගහලා කාටර වෙඩි තිබ්බාම තමයි තමුන්ට තේරෙන්නේ ඒකේ තියෙන රඟේ. ඒකේ තියෙන බරපතලකම. තමන්ට පොලිසිය කාණේ ලඟින් වුණාම, දරුවා ගුටි කාලා පොලිසිය ඇතුලේ මැරෙන් මැරුණාම, සික් කුඩු නැතුව සික් එකට සික් ගිහිල්ලා මනු දෙය ළමයාට අනාතු වුණාම, මිනිමරුවෙක් කියලා අම්මඩු ගහපුවාම, නැත්තම් කොහෙවත් යන කේස් එකකට බ්‍රෑන්ඩ් නේම් කරලා අන්තිමට මේ මිනිස්සුන්ට ඇතුළට දාලා කොටු කරපුවාම, මර දාපුවාම, ඉන්කුවරි එකක් දාලා මේ මේ FIR ගහලා. එතකොට තමයි ඕගොල්ලොන් තේරෙන්නේ මේ ක්ලබ් වසන්තේ ඝාතනය ඇයි අපි කතා කරේ කියලා. ඇයි අපි ශාස්ත්‍රීය ඝාතනය ගැන කතා කරේ කියලා. අන්න එදාට තේරෙයි ඇයි මේව කතා කරන්නේ කියලා. තමන්ට වෙඩි වැදුම් නැති වුණාට අනාගතයේ තමන්ට, තමන්ගේ පවුලට, තමන්ගේ දරුවට ඒ වෙඩිල්ල, ඒ ආයුධය, ඒ වෙඩි තියපු ආයුධයම එන්න පුළුවන් අතට. ඒ නිසා එක පාරක් නෙමෙයි, දහ වතාවක් නෙමෙයි, සිය වතාවක් නෙමෙයි, දහස් වතාවක් හිතන්න, කල්පනා කරන්න තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව. මේක චිකාගෝවක් වෙන්න දෙන්න බෑ. මේක චිකාගෝවක් වුණොත් අපි කොහොමද සාමදානේ සැතපෙන්නේ?
අපි දරුව සතුරින් ඉඳී කියලා තමයි අපිට පුළුවන් ද මෙරලා යන්න. අන්තිම මොහොත ගත කරන්න පුළුවන් වෙයි සතුට. බෑ. තමන්ගේ අම්මා තාත්තා මරලා සල්ලි ගන්න සමාජයක් බිහි වෙනවා ඉස්සරහට. දැනටක් බිහි වෙලා ඉවරයි. ගෙදර ඉන්න නංගිව, ගෙදර ඉන්න අක්කව දූෂණය කර සමාජයක් නිර්මාණය වෙලා ඉවරයි. මේවා නවතින්න නම් මේ ක්ලබ් බසන්තලගේ වගේ ඝාතන නවතින්න ඕනේ. මේ ඝාතන පිටිපස්සේ ඉන්නේ මොක්කුද? මොක්කුද කියලා අපි හොයාගන්න ඕනේ. අපි හොයාගන්න ඕනේ මේ කුඩු, මේ ගන්, මේ හෙරොයින්, මේ ගංජා, කොකේන්, කේජි කිය, රෝගේ මේවා කිය, මේ රෙද්දවල් ගේන්නේ කවුද කියලා මොක්කුද කියලා අපි හොයන්න ඕනේ. එහෙම නැතුව අතපය බැඳගෙන, මුඛවාදම් දාගෙන, ඇස් පියාගෙන, කන් වහගෙන ඉන්න තරමට සැපයි කියලා හිතන්න එපා. සැපයි කියලා හිතන්න එපා. ඒක නෙමේ සැප. කතා කරපල්ලා. කතා කරපල්ලා. කතා කරපල්ලා. කරන්න පුළුවන් දේවල් කරපල්ලා. ඒ නෙමේ. මේ රට, අපේ රට, මේ රට ඔබේ රට. මේ වෙනුවෙන් කතා කරන්න, මේ රට කුඩු කුරයක් කරන්න බෑ. මේක චිකාගෝවක් වෙන්න දෙන්න බෑ. හරි. එක පරයන්ට, එක එක දේශපාලක පරයන්ට කඩයන බල්ලොන්ට බය වෙන්න එපා. යකෝ වෙඩි තියනවා නේ එකපාරයි මැරලයි. හැබැයි මම ඉතේ ගැට්ටක තියෙනවා නේ එක පරේකට අත තියන්න බෑ. මරන්න බැරි එක පොළේ ගාලත මරන්න බෑ කියන කමත කරන්න එපා. උඩේ ඉන්න සබාධර්මය විසින් දෙවියන් වහන්සේ විසින් හැමදේම තීරණය කරයි. හැමදේම තීරණය කර අපි රටට ලෝකෙට හොදක් කරනවා අපි තියාගෙන ඉන්නේ නේචක විසින්. මේ සබාධර්මය විසින් අපි ආරක්ෂා කරනවා. ඒකයි තිත් ඇත්ත. හරි. ඒකයි තිත් ඇත්ත. එතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ මාකන්දරේ මදේෂ් අපි ආපහු මේ කාරණාවට එමු. මාකන්දරේ මදේෂ්ගේ මුදල්. මොකද මාකන්දරේ මදේෂ් මම ඔය මේ වාර්තා කරලා මේ වාර්තා වැඩි ප්‍රධානී මම අහුවා මාකන්දරේ මදේෂ්ගේ දවසේ ආදායම කෝටි 50ක් කියලා. ඇත්තද දන්නේ නැහැ. පුරුදු දන්නේ නැහැ. නමුත් මම අහපුවා. ඒකතර මාකන්දරේ මදේෂ් කියන්නේ ගොඩක් සල්ලි දීපු පුද්ගලයෙක්. ගොඩක් සල්ලි දීපු උදල් ගැවසන පුද්ගලයෙක්. ඒ මාකන්දර මදුස්ගෙන් සල්ලි ගත්ත ගොඩක් උදවි හිටියා. එක්කෙනෙක් තමයි ක්ලබ් වසන්ත කියන්නේ. ක්ලබ් වසන්ත විතරක් නෙමෙයි. එතකොට තව එක පුද්ගලෙක් කියලා තිබ්බා, ඔය ලිස්ට් එකක් හදලා තිනවා කියලා දාලා තිබ්බා. ඒක එක දේශපාලකයෙක්ත් ඉන්නවා. රයිට්? දේශපාලකයෙක්ත් ඉන්නවා යතර. ගායකයෝ ඊට පස්සේ නළුවෝ ගොඩක් පුද්ගලයෝ ඉන්නවා මාකන්දර මදුස්ගෙන් සල්ලි ගත්ත. දැන් මේ මාකන්දර මදුස්ගෙන් ගත්ත සල්ලිනේ කලෙක්ට් කරන්නේ කංජිපාණේ. සල්ලි දුන්න නැත්තම් කංජිපාණේ එක එක කට්ටිය දමලා ෂූට් කරනවා කියලා තමයි දැන් ওই ස්ටෝරි යන්නේ. අයි කතාව. හරි. හැබැයි ඕක කතා වුණාට ඕක ඇත්ත කතා වෙන්න තියෙයි. හැබැයි ඒක ඝාතනය කරන්න හේතුවක් කියලා අපි විශ්වාස කරන්න ඕන නැද්ද? නෑ. එතකොට මේ මාකන්දරි මදුස්ගේ කළු සල්ලි ඇත්තම කියනවනම් සුදු කරේ කවුද? කළු සල්ලි සුදු කරේ කවුද? කොහොමද මේ දේවල් වෙන්නේ? කාගේ කවුන්සලර්ද මේ සල්ලි සැරිසරන්නේ? ඒ සුදු වෙලා සැරිසරන්නේ කාගේ සල්ලි? මේ දේශපාලන වේදිකාව වලට, මේ කැම්පේන් වලට සල්ලි විදම් කරන්නේ කවුද? හෙව්වද? මේ සල්ලි විදම් කරන්නේ කවුද කියලා හෙව්වද නිකමට? කොහේ හොයන්නද යකෝ? කොහේ හොයන්නද? මේ රට කොල්ල කාපු රාජපක්ෂ පවුල ඈ රාජකවස්ස හැටි කරේ උන් හොරා කාපු සතයකත් මේ රටට ගේන්න කිසිම විමර්ශනයක් කරන්න බැරි මේ රටේ නීතිය කොහොමද මාකන්දරි මදුස්ගේ කළු සල්ලි සුදු කරේ කවුද කියලා හොයන්නේ? මහ බැංකු කඩපු හොරා ජනාධිපතිවරණයට ඉල්ලනකොට කොහොමද බං ඒව හොයන්නේ? මේ රට පාලනය කරන්නෙම මහතන ඉන්නෙම හොරු නම් කොහොමද බං අපි මේ රට හදන්නේ? මේක පාලනය කරන්න ඕන තැන ඉන්නේ කුඩුකාරයෝ නම් එතනෝගේ නම් ධනිකාජාව අරන් කරන්නේ උන් නම් කොහොමද යකෝ අපි මේ රට හදන්නේ? මේකට හදන්න ඕන තැනට අපි පත් කරන තියෙන මේ වගේ හොරු දූෂිතයෝ ඒ වගේ නීමරුවෝ නම් මේ රට හදන්න පුළුවන් වෙයි. මේ රට හදන්න පුළුවන් වෙයි. අවදාවත් මේ රට හදන්න බෑ. මං දැක්කා මහින්ද රාජපක්ෂ ගියා අවුරුදු ගානට විදේශගතයෙන් කීයක් කරලා තියෙනවද? අනුරාධ කුමාර නිජානායක කීයක් කරලා තියෙනවද? මෛත්‍රීපාල සිසුන් කීයක් කරලා තියෙනවද? පොඩ්ඩක් හොයලා බලන්න. මං ඉදිරියට ඒ ඩීටේල්ස් ගේන්න. ඒවත් කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. ඉතින් මෙහෙම යකෝ වීදම් කරන්න උන්ට සල්ලි කොහෙන්ද? මෙහෙම සල්ලි කොහෙන්ද උන්ට? කල්පනා කරන්න. මාකන්දරේ මදේෂ්ගේ කළු සල්ලි වලට මොකද උනේ කියලා. කල්පනා කරන්න පොත. හරි.
මේවා අපි ඇස්කම් පියාගෙන බලන් ඉන්න ඕන දේවල් නෙමෙයි. හරිද? එතකොට මේ රටේ තියෙන මුදල් විසුද්ධිකරණය කියලා පනතක්. ඒ පනත තියෙන්නේ පුකේට හදන්නද? සරමස්ස ගහන්නද තියෙන්නේ මේ පනත? මේ පනත ගෙනල්ලා ඉන්කම් ටැක්ස් එකේ ඉන්න බලපල්ලකෝ. මේ සැකසිත දේශපාලක ඉන්නවනම් චෙක් කරපල්ලකෝ ඒවා. නෑ නෑ. ඒව චෙක් කරන්නේ අපේ රටේ ඒව චෙක් කරන්න බෑ මහත්තයෝ. හරි. ඇයි අර නිමල්ලන්සගේ ගේ අල්ලනකොට හරි ගේ අල්ලන කුඩු දිනවා කියලා රාජපක්ෂවරයා ඇවිල්ලා චොපර කියන බේරගත්තා. ස්ටෝරි ෆිනිෂ්. ස්ටෝරි ෆිනිෂ්. අන්න එහෙමයි අපේ රටේ සර්වයිව් වෙන්නේ ඒගොල්ලෝ. ඒ දේශපාලකයෝ කුඩුකාරයෝ සර්වයිව් වෙන්නේ අන්නේ සර්වයිව් කරන්නේ විදිහට. ඉතින් මේ රටේ කොහොමද කුඩුවල්ලන්නේ? මේ පාතාලේ මේ කුඩු මේ දේශපාලකයෝ මුන් ඔක්කොම සහෝදරයෝ. මේ මේවා නැති කරන්න කොහොමද නැති කරන්න ඕන? නැති කරන්න නම් මේ උඩ ඉන්න සුදු වෙන්දගත් උදවිය අපි බෙල්ලෙන් අල්ලගෙන එන්න ඕනේ නීතිය ඉස්සරහට. හරි. එහෙමයි මේ දේවල් වෙන්න ඕනේ. එතකොට හරි. දැන් මම IP දුමින්ද ගැන කතා කරා. IP දුමින්ද ගැන ලොකුට මට දෙයක් කතා කරන්න නෑ. ඇත්තම කිව්වොත් IP දුමින්ද කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා මම ඉදිරියට හොයන්නම්. හොයලා ඕගොල්ලොන්ට ඒක විස්තරාත්මකව කියන්න. IP දුමින්ද ගන්න ඉතන බයිලාවක්ද එතන සෙල්ලමක්ද දාන්නේ නැත්තම් රජයත් එක්ක කුතුලා ගන්න මේගොල්ලෝ ඔක්කොම යාළුවෝ මල්ලි නළුවෝ මල්ලි කියපු සීන් එකේද තියෙන්නේ කියලා මම ඕගොල්ලන්ට හොයලා කියන්නම්. මේ දේවල් හොයලා කියන්න ඕනේ. හොයන්න නැතුව මම කියන්නේ නෑ. හරි. හැබැයි මේ වෙනකොට මම දැනගත් දේවල් අනුව IP දුමින්ද කියන්නේ රටේ යම් කිසි දෙයක් කාර්යභාරයක් කරපු මිනිස්සෙක්. ඒ මිනිස්සයා වීරයෙක් කිව්වොත් මම ඉවරයි. මොකද ගොඩක් දේවල් කරලා තියෙනවා. තර්ජන කර්ජන එන්න. රයිට්. තර්ජන එනවා නම් එන්නේ ගල් ප්‍රහාර, ගල් මුල් ප්‍රහාර එන්නේ. ඒ මිනිස්සයා හරි දෙයක් කරනවද? නිකන් ඉන්නේ නැහැ. එතකොට මේ IP දුමින්ද එකෙන් IP දුමින්දට පුළුවන්ද කංජිපාණිව ගේන්න? ඇත්තටම පුළුවන්. කල්පනා කරලා බලන්න. පුළුවන් නම් ඇයි IGP පොලිස් ප්‍රතිතුමා දේශබන්ධ තෙන්නකෝන් මහත්තයා එයාට ලිඛිතව ඒ අවසරය දෙන්නේ නැත්තේ? ඇයි රනිල් වික්‍රමසිංහ ඒ අවසරය දෙන්නේ නැත්තේ? දීලා බලන්න. ආසහිතයි. දීලා බලන්න ආසහිතයි එතකොට. හැබැයි ප්‍රංශේ ඉන්නවනම්. එතකොට ඕගොල්ලෝ දන්නවා කංජිපාණිගේ ෆින්ගර් ප්‍රින්ට් තියෙනවන තරම්. හරක් කතාවේ ෆින්ගර් ප්‍රින්ට් තියෙනවන තරම්. රයිට්. එතකොට දුබායි වල ඉන්නවනම් ඕනම රටක ඉන්නවනම් මොකද රටවල් අපේ රටේ වගේ නෙමෙයි අනිත් රටවල් වල ජාත්‍යන්තර පොලිසි ඉන්ටර්නැෂනල් පොලිසි කියන්නේ ඇත්තටම ගොඩක් දියුමයි. දුබායි වල මම දන්න තරමින් ෆින්ගර් ප්‍රින්ට් එකක් දුන්නොත් ඒ ෆින්ගර් ප්‍රින්ට් එක අනුව ඒ ඉන්න පුද්ගලයා ඉන්න ලොකේෂන් එක හරියටම තක්කෙටම හොයාගන්න පුළුවන්. දුබායි පොලිසිය මේ තරම් ඇඩ්වාන්ස් පොලිසියක් තියෙනවා. ඇයි එතකොට බැරි හිම දීලා හොයාගන්න? ෆින්ගර් ප්‍රින්ට් නැති වෙන්නේ නැහැනේ පොලිසිය සතුව. ඒව අනිවාර්යෙන් තියෙනවා. ඇයි හොයන්නේ නැත්තේ? ඇයි මේ කරා දෙන්නේ? ඇයි එක එක චිත්‍රපට ගියනලා මේවා එක එක පැත්තට යොමු කරන්නේ? අර ගෑනුත් එක්ක ඩිගානට පුවා, ගෑනුත් එක්ක බුදී ගත්තේවා, සල්ලි කළු සල්ලි සුදු කරපුවා, මේවා එළියටයි කියන බයට මේ පාහාර දේශපාලකයෝ තමයි මේ ගෙම ගහන්නේ. මේක ගහන්නේ උන්ට බේරෙන්න ඕනිද? ටිගාන් නලස් මහත්තයෝ මම කියනවා ඔබතුමාට දෙන්න අවසරය. පොලිස් ප්‍රතිතුමා ඉන්නවා දෙන්න අවසරය. කොහොම කොහොමද කංජිපාණිට දේශපාලන රකවරණ හම්බෙන්නේ ප්‍රංශේ? ලංකාවේ දේශපාලන සායන් නැතුව බලගිරීමක් නැතුව ප්‍රංශේ දේශපාලකයොන්ද කුකේ අමාරුවක් තියෙනවද කංජිපාණි වගේ පාතාල මිනිහෙකුට දේශපාලන රකවරණයක් දෙන්න? මේ වහන්න අපි බයිලහන්න අපි පිස්සු නෙමේ යකෝ. අපි පිස්සු නෙමේ. අපිට හොඳට කතා කරන්න, අපිට හොඳට ඉගෙන, අපි හොඳට ඉගෙන ගත මිනිස්සු. රයිට්. අපි මීවරක් නෙමේ. මේව ගැන කතා කරන්නේ, මේව ගැන කතා කරන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව නෙමේ කියන එක මතක් කරන්න එපා. හරි. බයිලා ගේන්න එපා බොරුවට. බයිලා. මොකද ඔබතුමා ඉරානාලා ඔබතුමා මෙතන කිසිම ජනමත, ඒ කියන්නේ මේ රටේ ජනාධිපති ජනමත විචාරකකින් තොරව පත් වුණ ජනාධිපති කෙනෙක්. ඔහු කොහොමද ඔයාව ওই තනතුරු පත් කරේ? කොහොමද පොලිස් තනතුරුට ඔයගොල්ලෝ පත් කරේ? ওই තනතුරු දිවල් තියෙන කිසි දෙයක් වැලීඩ් නෑ. වැලීඩ් නෑ. Taman ton අතකොළු ටික ළඟට තියාගෙන ලස්සන්ට මේ ගේම් එක ගහන්න රනිල් වික්‍රමසිංහ ලස්සන සූක්ෂම ප්ලෑන් එකක් දාලා තිනවා කියන්නේ අපි හැමෝම දන්නවා. අපි හැමෝම දන්නවා. හැබැයි මේවා වේසි වෙන්නේ නැහැ. ඉස්සරහට ඕගොල්ලොන්ට කරන්න බැරි දේවල් අපි කරනවා. අපි කරවනවා. ඒකයි ඇත්ත. අපි ලොකු ලොකු දෑල් නෙමේ, ලොකු ලොකු පොරවල් නෙමේ. හරි. ලොකු ලොකු පොරවල් නෙමේ අපිට මේ අර පාතාලේ මේ දේශපාලක මොන සහායක්වත් අම්මගේ රෙද්ද මගුලක්වත් නැහැ මට නම්. කිසිම සහායක් නැහැ. මම විතරයි.
මම විතරයි මගේ රට වෙනුවෙන් මම ඕනම පරේක් එක්ක ඕනම සුදු ඇත ගත්ත පරේක් එක්ක ටයි කෝඩ් දාගත්ත පරේක් එක්ක සටන් වදින සූදානම් මගේ රට වෙනුවෙන් විතරයි මේක මගේ channel එක සල්ලි හොයන්න හදපු channel එකක් නෙමෙයි කියන එක මගේ අම්මා දිරුලා වුණත් මම කියන්න ලෑස්ති මගේ අම්මා දිරුනත් මම කියන්න ලෑස්ති රයිට් එහෙම කරනවා නම් මට සබාධර්මන්සින් කිසිම විදිහේ chance එකක් දෙන්න එකක් නැහැ ඊළඟ වෙඩිල්ල මගේ වෙයි මේවා කියලා හෙට මම පාරක වැටලා ඉන්න පුළුවන් වෙඩි කාලා බයක් නැහැ කිසිම සතුටුයි හිතට සතුටුයි සන්තෝෂයි ආසහිතේ නේද ආ රටේ මේ කතා කරලා පාරක් ගාන පාරක වැටලා ඉන්නකො වෙඩි කාලා ආසහිතේ ජනතාවට ආසහිතේ හැබැයි මතක නැති සතුටුයි එහෙම කරන්න එපා මතක තියාගන්න ಇಲ್ಲ මේ රට කොට දාන්න අපි හැමෝම මතක තියාගෙන මේ දේවල් ගින්න ඕනේ මේව පස්සේ පන්නන්න ඕනේ right එහෙනම් මම මේ සම්බන්ධව තව තව වීඩි උස්සලාට අරන් එන්නම් එතකන් පරිස්සමට හිටපල්ලා මේ චිකාගෝ ඇතුලේ දැන් නම් ශ්‍රී ලංකාව බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනය මේ බුදු පියාණන්ගේ රටක් නෙමේ මේක right මේක බෞද්ධයාගේ රට නෙමේ දැන් මේක චිකාගෝවක් කියලා ඉවරයි මේක චිකාගෝවක් කියලා ඉවරයි මේ චිකාගෝවෙන් ගොඩ ගන්න අපේ මිනිස්සු අපි උත්සාහ කරමු අපි හැමෝම එකතු වෙමු එකතු වෙලා මම කරන මේ හැම වීඩියෝ එකක් පුළුවන් නම් ෂෙයා කරපල්ල වැදලා ඉල්ලන්න අපේ රටේ මිනිස්සු වෙනු අපේ රටේ දරුවෝ අනාගතේ වෙනු එහෙනම් ඔක්කොටම රාවණ දෙවියන් පිටයි බුදු සරණයි අල්ලා දෙවියන් පිටයි යේසුස් වහන්සේ පිටයි මම කියලා එන්න බබ දීකේ